පොඩස් වලට වෙන් කරලා ඔව් ඊළඟට ඒවා හරියට ගණන් කරලා يعني හරි පිළිවෙලකට හරි නිසි විදියට ඔව් ඇත්තටම හරි ආකාරයෙන් SMS type කරලා ඉවරද ඔක්කොම check කරලා බලන්න يعني නොකා නොබී තමයි ඇත්තට මේ වැඩේ කරගෙන යන්නේ ගල් බැලන බොරුන කියන්නේ මැදිරියට අපේ සහාය නියෝජ්‍ය වැඩසටහන අධ්‍යක්ෂක චන්දිම සූර්යරාජ මහත්මයා ඔබතුමාගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙච්චර කාලයක් දැන් අපි මේ විධිමත් විදියකට දැන් SMS අපි දැන් අපි කියන වාසනාවන්ත වෙලාවක් SMS කරන්න කියලා 77 66ට. හ්ම්. අපි මේ වාසනාවන්ත වෙලාව හරි විදියටම සෙන්ඩ් කරන කෙනාට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඔව්. දැන් මේ අවසාන ජයග්‍රහකයා තෝරන්නේ අපි සද්දෙන්ද? මාර අමාරුක තමයි. තමයි දැන් නම් උත්තර දෙන්නම වෙනවා. මේ මගේ පුතේ අතුර නැහැනේ. දැන් මේ අපි අතරම මේ සද්ද අහගෙන ඉඳලා තමයි SMS කරලා තියෙන කට්ටිය. ඒ කියන්නේ අපි වෙලාව කියනෝනේ. ඔව්. සද්දර ගෙදර Hero FM ටියුන් කරලා තියලා. ඒ සද්දට තමයි SMS කරන්න ඕනේ. SMS එක නම් සද්දට නෙමෙයි ඉන්නේ. ඒක බොහොම නිවිහැනේ හිල්ල අපිට එනවා. ඊට පස්සේ අපි ඒක දැන් හරියට සූට් කරලා එහෙම නැත්නම් මේ වර්ගීකරණය කරලා මේක අතරම මේ අරාපැස් කාටවත් දැන් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ට්‍රක්ස් පෙළහරකටම මේ SMS කරලා දැන් ඔක්කොම දන්නවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ බයික් එකට SMS කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා හැමෝම බොහොම සැරට SMS කරලා තියෙනවා. ඒ SMS වර්ගීකරණය කරලා දැන් අපි සූදානම් වෙන්නේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව තෝරන්න. බොහොම ලස්සන බයික් එකක් Mahindra Rockstar. Rockstar කෙනෙක් වෙන්න පුළුවන් මේ බයික් එක ඔබට හිමි කරගත්තොත් තව ටිකකින් අපි ජයග්‍රහණය ලබන කෙනා කියනවා. Right. අරා එතකොට අපි දෙන්න මොකද්ද කරන්නේ? අපිට මොකුත් කරන්න නෑ. අපිට දෙන්නේ ජයග්‍රහණය තමයි ලස්සනට කියන්නේ. Right. අපිත් නෑ මේ හරියට දැන් මේවට SMS එහෙම කරා. අපි දැන් මේ වැඩේ බාර දෙලා තියෙන එක ටීම් එකකට. ඔව්. අපි මේ කොටස් වල වෙන් කරද්දි ඔයාලේ නෑදෑය කොහොමද අපි කපනවා? අයියනේ. හමුලින්ම කපලා දානවා. Right. අපි දැන් අපි සෝදානම් ඒ වාසනාවන්තයා හෝ වාසනාවන්තිකේ නම සඳහන් කරන්න. ඔව්. ඔව්. සන්තෝෂයි කියන්නේ. ජාමි වා කියමු. මුලින්ම එච්චකුරක් තියෙනවා. මගේ නමත් එහෙම ආරම්භයක් තියෙනවා. මගේ තියෙනවා බද්දේ එච්චක නමේ. ආ එහෙමද? නෑ. Right, ඉතින් ජයග්‍රහකයාගේ නම කිව්වොත්? ඔව්. HN රේඩියෝ ඉතිහාසය වෙනස් කළ දැවැන්ත තෑගි කන්දරාවේ පළමු Mahindra Rockstar යතුරුපැදියේ ජයග්‍රහණය. ජයග්‍රහණය. ඔව් මේ වෙද්දී ජයග්‍රහකයා අපිට කතා කරලා අවසන් විනාඩි කීයද ගියේ? විනාඩි මං හිතන්නේ මේ විනාඩි දෙකක්වත් ගියද කියලා. විනාඩි විනාඩි කතා කරමු. විනාඩි කතා. අනේ කවදේ. ඉතින් මේ සන්තෝෂයි කියන්න. ඔව්. දැන් මං හිතන්නේ අපේ ළඟින් ඉන්නේ ඉන්නවා. ඉන්නෝ ඉන්නෝ ඉන්නෝ. රුසිරු. ඔව් කතා කරනවා මම. යසස් රුසිරු. සුබ බැතුම්. ඔව්. හා ගොඩාක් ස්තුතියි නේද. ආ දැන් පළවෙනි බයික් එක Mahindra Rockstar බයික් එක හම්බ වෙන පළවෙනි වාසනාවන්තය ඔයා මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි මේකේ ලොකුම මේක හිමි වෙන්න ඕනේ අපේ අම්මට. මොකද මම දවස් දෙකයි ගහන්න උනේ. ඒක දවස් දෙකෙම අම්මා තමයි මේක අහන් ඉඳලා මට මේ අවස්ථාව ලබා දුන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඇත්තටම කිව්වොත් අම්මා දවස් දෙකක් කිව්වෙත් අපිට. හා මුලින්ම කෝල් එක ගත්තේ අම්මා තමයි. දැන් රුසු කොහෙද ඉන්නේ මේ වෙනකොට රුසිරු? මම දැන් මේ මාතරින් යන ගමන් නුගේගොඩ මේ මාර්ගමට යන ගමන්. රයිට් දැන් උඹ වැඩට යන්න පුළුවන් බයික් එකේ නේ? ඔව් ගොඩක් සතුටුයි. දැන් මුළු බස් එකම රොක්ස්ටාර්ස්ලා වෙලා ඉන්නේ. මේ රුසිරු දැන් මේ ලයිසන් තියෙනවද? ලයිසන් එක තියෙනවද? අනිවාර්යයෙන් ලයිසන් තියෙනවා. ඉතින් ලයිසන් එක තියෙන බයාරා බයික් එක දැන් වදින්න දැන් රොක්ස්ටාර් කෙනෙක් වගේ යන්න තියෙන රුසිරු. ඔයාට මේ වෙලාවේ ඔව් මේ වෙලාවේ පළවෙනි ජයග්‍රහකයා බවට පත් වුණා. ඒ වගේම ඔයාට වටිනා කින බයික් එකක් හම්බ වුණා. මොනවද හිතර දැනෙන්නේ? මොන වගේ විශ්වාසයක්ද හිරුගෙන ඔයාට තියෙන්නේ? ඇතර හිරු කියන්නේ කියන දේ කරන අතිවිශිෂ්ට නාලිකාවක්. ඇතර ගොඩක් සතුටුයි මට මේ අවස්ථාව ලැබුණේකට. හිරු ආයතනයටත් ඔබලන්ටත් මගේ අම්මටත්
මගේ නංගිලා හැමෝටම හැම දිනටම අම් තාත්තට ගොඩක් ස්තුතියිම් කියනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. හරි. මොනිටරේ කතා කරගන්න බෑ ආරා හැත්තට මේ තරම් ගෑ සතුටින් ඉන්නේ. මේ බස් එකේ කට්ටිය දන්නවද දැන් ඔයා වාසනාවන්ත වෙලා ඉන්නේ කියලා? නෑ මම හිතන්නේ. අයියෝ දැන්ම දැනුවත් කරන්න. බස් එක යන අද අන්තිම දවසේ හෙට ඉඳලා බයික් එකේ එහෙම කියලා කියන්න. හා අනිවාර්යයි. රයිට් මේ වගේ මෙතෙන් අපිට තව වාසනාවන්තිය රසක් බිහි කරන්න තියෙනවා. මේ දාසරේ අපේ පළවෙනි ජයග්‍රහකයා බවට පත් වුණේ මාතර HM යසස් රුසිරු. අපේ උණුසුම් සුබපැතුම්. අපි ගොඩක් ආදරෙන් අපි ඊළඟ සින්දුවට යමු එකතු කරගමු. ඈ අපි ගන්නේ මොන හරි තියෙන්න බෑ යාරා. මොනවද අර තව කියන්නේ? තව මොකුත් කියන්න නෑ. අපි යන සින්දුවට. රයිට් ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ බස්ටර්. ඒක ඊළඟට අපි කරන්නේ. අනේ මොකද අනේ. රයිට් හරි. එහෙනම් අපි සින්දුවක් ගහලා තව ඉදිරියට ටික් කරමු නේද? ලක්ෂ 50කට අධික වටිනාකම